Entendido, yani good. Nilagarin, Nilagar Mahatmin, Siyodayagin Tahasarai, Iwagime me avasthavata me sambandhela sitina Silema Dudaruwangin Avasarai, ada dawase supurudu lesa obadde samaga live talk karasatani departmentuwe hatiyata api ada dawase sambandha wenawa. Itin ada wana wita api rate pamanan nawa loke bohora ratawal walata Corona udur nisa pida ini sikna mahata ini mahati ini awasthave deyu daruwan wenuwen ana ape apage rate anagate urumukam kiyana oba wenuwen oba shaktimat kirim udesa ඔබේ සිහිනයට පණ දෙන්න වෘත්තිය මාරුදේ සතිය ක්‍රියාවට නැමෙන මේ මහා ඊට සමගාමීව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ඔබ මේ වැනි විටත් දන්නවා. දේශන රාශියකට ඔබ මේ වෙනි විලස් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මම අද සූදානම් වෙන්නේ සාර්ථකත්වයේ උදෙසා පොදු දිනුම් සාධක කීපයක් ගැන ඔබට ඔබව දැනුවත් කිරීමට. ඉතින් දරුවනේ මේ පිළිබඳ විවිධ පුද්ගලින් අදහස් දක්වලා තියෙනවා විවිධ අවස්ථාවල. ඒ කොහොම වුණත් ඒ සියලු තොරතුරු වලින් උපුටාගෙන මම කල්පනා කරා සාර්ථකත්වය උදෙසා වූ පුදු දිනු සාධක කීපයක් ගැන ඔබට ගේන තොරතුරු. ඉතින් මම හිතනවා අපේ ජීවිතය ගැන සැලකිල්ලට ගත්තාම තාක්ෂණික දෝෂයක් ආවා. ඉතින් අපි අපේ ජීවිතය දිහා හැරිලා බලමු. මම කල්පනා කරා මේ ඔබට දකින්න ලැබෙනවා ස්ක්‍රීන් එකේ මම කල්පනා කරා අවුරුදු 75ක ආයු කාලයක් ජීවත් වෙන කෙනෙක් ගත කරන කාලය සම්බන්ධයෙන් අවුරුදු 75ක් ජීවත් වෙනවා නම් ඊට වඩා සමහරට ඔබ ඉලක්ක වෙන්න පුළුවන් අවුරුදු 80ක් 90ක් වෙන්න පුළුවන්. ඒත් මම කල්පනා කරා අපේ ජීවිතේ ගලා යන ආකාරය පිළිබඳ පුංචි අදහසක් ඔබට දෙන්න. අවුරුදු 75ක් කියන ඉලක්කය තමයි මම ගත්තේ. ඉතින් අවුරුදු 75ක් ජීවත් වෙන කෙනෙක් දින 27375ක් උහුරු ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පැය 657000 විශාල ප්‍රමාණයක්. හැබැයි ඔබ මේ වෙන විට
සමාරවිට අවුරු දහටක වයස ආසන්නේ පසුවමා වෙන්න පුළුවන් එමත අවුරු දහට වැඩි වෙන්න පුළුවන් මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන් ඒක හමුණත් මම හිතුවා අවුරු දහටයි කියන වයස සීමාව ගන්න එතකොට අවුරු දහටක් මේ වෙනකොට ජීවත් වෙන්න කෙනෙක් දින 6570 මේ වෙනකොට ගෙවලා ඉවරයි එතකොට පැවිරින් ගත්තොත් 157680 ගෙවිලා ඉවරයි නේද මේ ජීවිතය ගෙවෙනවා ඉන්න ඉන්න දවසින් දවස මිනිත්තු වෙ මිනිස්සු නේද තප්පරෙන් තපාර තප්පරේ ගෙවෙනවා ඊළඟට ඉදිරි කාලේ ගත්තොත් අවුරුදු 75 ජීවත් වෙන කෙනෙක් තව අවුරුදු 57ක් තමයි ජීවත් වෙන්න තියෙන්නේ ඊළඟට දින වලින් ගත්තන් පස්සේ අවුරුදු දින 20805 පැවැරෙන් ගත්තොත් 499320 බලන්නකො එතකොට අපිට තව තියෙන්නේ අවුරුදු 57යි දින වලින් ගත්තොත් 20805යි පැවැරෙන් ගත්තොත් 499320යි එන්න එන්නම ගෙවිලා යනවා දැන් දැනුත් අපි මේ පැයක් ගෙවන්න හදන්නේ අපේ ජීවිතේ පැයක් ගෙවන්නයි සූදානම් වෙන්නේ දැන් මාත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරමින් මේ ගෙවා දමන්නේ අපේ ජීවිතේ ජීවිත කාලෙන් පැය දවසින් දවස ගෙවෙන ඉතින් බලන්න අයිස්ක්‍රීම් එකක් ගැන හිතන්න අයිස්ක්‍රීම් එකක් ගත්තොත් අතට ගත්තොත් දියවෙන්න ඉස්සෙල්ලා අපි ඒක රස විඳින්න ඕන එහෙම නැත්නම් දියුණුවට පස්සේ රසයක් නෑ අපි ජීවිතෙත් එහෙම තමයි නේද කාලේ ගිවිලා යන හිතවේගින් එහෙනම් ජීවිතේ රස විඳින්න ඕන අපි පද විඳින්න නෙමෙයි අපි රස විඳින්න උත්සාහයක් දෙන්න නේද එහෙම නැත්නම් නිකම්ම කාලේ ගිවිලා යනවා පේනවනේ වයසට යන හැටි නේද ගිවිලා යනවා ජීවිතේ අවසානේ මෙතන තමයි රැඳෙන්නේ ආයෙත් එනවා මේ පැත්ත නේද මෙහෙම ගමනක් අපි යනවා ඒ නිසා අපි තේරුම් ගත යුතුයි තවත් අපිට ගෙවා දමන්න තියෙන සුළු කාලයක් නිසා මේ කාලේ සැරසුම් කරගන්නම ඕන සැරසුම් කරගෙන ඉදිරියට යන්න ඕන අපේ ජීවිතේ පොතක් කියලා හිතන්නේ ඉතින් මේ පොතේ පිටකවරේ ලක්ෂණ කිරීමේ වගකීම කාටද තියෙන්නේ අපිටම තමයි තියෙන්නේ ඔබටම තමයි තියෙන්නේ ඔබේ ජීවිතය පොතක් කියලා හිතුවොත් ජීවිතේ ලක්ෂණ කිරීම ලස්සනට පවත්වාගෙන යන්න එහෙම නැත්නම් පිටකවරේ ලක්ෂණ කිරීම ඒ වගකීම තියෙන්නේ ඔබට එන කාටවත් කරන්න බෑ ඉන්නේ එතකොට ඒ වගකීම ඔබ ගන්න ඕන නේද? එතකොට පොත ඇතුලේ තියෙන දේවල් වටිනාකම් සහිත දේවල් ඇතුලක් කිරීමේ වගකීමත් ඔබටමයි තියෙන්නේ. එහෙමනම් අපි උත්සාහ කළොත් අපේ ජීවිතේ පොතක් විදියට ලියන් එහෙම නැත්නම් පොතක් කියලා සැලකුවොත් මේ පොතේ ඇතුලක් කළ යුතු දේ ඔබම තමයි තීරණය කරන්නේ. ඉතින් මේ වෙනකොට ඔබ අවුරුදු 18ක් ගෙවලා ඉවරයි. මේ එතකොට මේ අවුරුදු 18 මේ අවුරුදු 18 ගැන අපි ලියන්න හදන්නේ දැන් අපි ජීවිත කතාව ලියන්නේ එහෙම නැත්නම් ජීවිතේ ඉදිරි කාලයේ සැරසුම් කර ගැනීමෙන් නේද පොතේ වටිනකම වැඩි කරගන්න සූදානමක් තමයි වෙන්නේ දැන් අපි සූදානම් වෙන්නේ ගෙවුන කාලය ඔබේ පොතේ සටහන් කරන්න. කොහොමද කරන්නේ? හිතන්න බලන්න පුංචි කාලයට ගමන් කරන්න. පුංචි කාලේ ඉඳලා අවුරුදු 18 වෙනතෙක් වූ කාලය එහෙම නැත්නම් මේ දක්වා වූ කාලය මේ 18ට අඩු වයස් කාණ්ඩ වල දරුවෝත් ඇති නේ මෙතන. ඔබ මේ දක්වා කාලේ බලන්න මොනවද ඔබ ලබලා තියෙන ජයග්‍රහණ? ඔබට සටහන් කරගන්න පුළුවන්. නේද? ඒවා සටහන් කරනකොට ඔබට සතුටක් දැනේ. නේද? ඔබට යම් කිසි පෙළඹවීමක් ඇති වෙයි ඉදිරියට මේ දේවල් කරන්න. ඊළඟට අධ්‍යාපනයේ රද ජයග්‍රහණ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඔබ ලබාගෙන තියෙන තත්ත්වය ගැන ලියන්න පුළුවන්. මෙතෙක් ඔබ ලියලා නැතුව ඇති. නමුත් දැන් අද ඉඳලා ඔබට ලියන්න පුළුවන්. උත්සාහයක් යෙදෙන්න. මොනවද ඔබ ළඟා කරගෙන තියෙන තත්ත්වය? නේද? ශිෂ්‍යත්වයේ ලකුණු වැඩිමින් අරගෙන තියෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෙ නම් උසස් පෙළ ඉගෙන මට්ටමේ සමත් වෙලා ඉන්නවද මේ වගේ මම හිතන්නේ උසස් පෙළ දරුවන් මේ අවස්ථාව සම්බන්ධ වෙලා නැතුව ඇති ඒ කියන්නේ විභාගයේ ලියපුවා ලියන්න බලාපොරොත්තු ඉන්න නැතනම් ඉන්නවා ඇත්තේ ඉතින් ඔබ
ඉතල බලන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබ ලබාගෙන තියෙන ජයග්‍රහණ විවිධ තරඟ වලට ඉදිරිපත් වෙලාදී චිත්‍ර තරඟ වෙන්න පුළුවන් කතික තරඟ වෙන්න පුළුවන් නේද වෙනත් තරඟ වෙන්න පුළුවන් නේද මේ ලබාගෙන තියෙන ජයග්‍රහණ සහ අධ්‍යාපනයේ තත්ත්වයන් පිළිබඳව ඔබට සටහනක් තියන්න පුළුවන් ඊළඟට ආස කරන දේවල් පුංචි කාලේ ඉඳන් සමහරට පුංචි කාලේ ආස කරපු දේවල් දැන් වෙනස් වෙලා තියෙන පුළුවන් ඔබට සටහන් කරන්න පුළුවන් ඊළඟට පරාජයන් සම්බන්ධ මේ වගේනේ මේ පරාජයන් වෙලිනුත් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ඒක නිසා ඔබ පරාජයන් ගැන යම් කිසි සටහනක් ලැබුවට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ එහෙම අපි ඒ පරාජයන් උනේ ඇයිද කියලා අපිට හොයලා බලන්න පුළුවන් නැවත ඒවා නේද ජයග්‍රහණ කරා යන්න අපිට ඒක ශක්තියක් වේවි ඒක නිසා එවැනි දේවල් සටහන් කරාට පස්සේ යන්නේ ඒක හැබැයි ධනාත්මකව සිතලා එහෙම සටහනක් දාගන්න ඕන ඊළඟට හැකියාවන් සහ දුර්වලතාවය ඔහු හැකියාවන් නැති නේද ඒ හැකියාවන් ඔබ හඳුනාගත්තද මේ කාලය තුළ ඒවා ප්‍රයෝජනයට ගත්තා ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහයක යෙදුණා හිතල බලන්න එහෙම නැත්නම් ඒ හැකියාවන් හඳුනා ගන්න ඔබට පුළුවන් ඒවා සංවර්ධනය කරගන්න වැඩි දියුණු කරගන්න කටයුතු කරන්න ඒ සඳහා දැන් අපි හොඳ වේදිකාවක් හදලා තියෙනවා නේද කතික තරඟ රචන ඒ කියන්නේ ගද්‍ය රචන පද්‍ය රචන දැනුම් වෙනම තරඟ අපි මේ වේදිකාවක් හදලා තිනවා අධ්‍යක්ෂ දෙනරාතුමිය ඒ සඳහා ඔබට හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තිනවා ඔබේ හැකියාවන් රටට කියන්නේ ලෝකයට කියන්නේ ඔබට අවස්ථාවක් සලසලා තිනවා ඒ සඳහා ඔබ දැනටමත් සූදානම් වෙලා දැන් අද වෙනකොට කතික තරඟ වලට නම් ඔබ සම්බන්ධ වෙලා අවසන් නැති මේ වෙනකොට ඊළඟට තියෙන්නේ දැනුම් විනම තරඟේ ඉතින් ඔබට එහෙම වේදිකාවක් නිර්මාණය කරලා දීලා තිනවා ඔබේ හැකියාවන් රටට කියන්නේ ඊළඟට අවස්ථාවන් ගැන ඔබ ඔයාලා බැලුවා ඔබට විවිධ අවස්ථාන් තියෙනවා විවිධ තරඟ වලට ඉදිරිපත් වෙන්න නේද තමන්ගේ හැකියාවන් උපනාම ගන්න විවිධ අධ්‍යාපන නැත්නම් වෙනස් වෘත්ති අධ්‍යාපනය වෙන්න එවැනි දේවල් ඔබට අවස්ථාවන් එනබිලා ඇති ඒවා ගැන ඔබ සටහනක් තියන්න ඉතින් එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ අනාගතයට ගැලපෙන්නා වූ සටහන් තියන්න ඒ කියන්නේ දැන් අපි අවුරුදු 18ක් වෙනකම් එහෙම නැත්නම් මෙතෙක් ඔබේ මේ කියන්නේ පුංචි කාර්යය ඉඳලා මේ දක්වා ලබාගත් ජයග්‍රහණ පරාජය සහ ආසක් කරන දේවල් මේ සියල්ල සටහන් කරලා ඉවරයි දැන් අනාගතයට තමයි අපි පියමනින්ද සූදානම් වෙන්නේ එහෙමනම් මේ දිනුම් සාධක එහෙම නැත්නම් පොදු ඒ කියන්නේ සාර්ථකත්වය සඳහා වූ සාධක ඒ කියන්නේ එවැනි පුජ්‍යයන් ඇසුරෙන් මේ ගොනු කරගත්ත මේ සාධක මේ ලක්ෂණ අතර ප්‍රධානම ලක්ෂණයක් විදිහට අපි දකින්නේ ඔවුන්ගේ ස්ථීර සාර වූ ප්‍රධාන අරමුණක් ඇති කරගෙන තිබෙනවා. ඉතින් අපි අවුරුදු 18ක් එහෙම නැත්නම් මේ දක්වා කාලය තුළ ඔබ ළඟා කරගත්ත දේවල් ඔබේ හැකියාවන් දක්ෂන් සියලු දේ සටහන් කරගත්තා නේද? ඔබේ අරමුණු තිය අතර ඇති. දැන් අපි මේ ඉදිරි කාලයට කොහොමද මේ දිනුම් සාධකත් එක්ක කටයුතු කරන්න කියන කාරණේ තමයි අපි දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එතකොට සමස්තයක් විදිහට ගත්තාම ඒ සාර්ථක වූවන් අතර ස්ථීර සාර වූ ප්‍රධාන අරමුණක් ඇති බව හඳුනාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ජීවිතයට අවශ්‍යයි ස්ථීර සාර වූ අරමුණ. ඉතින් මේක හැබැයි කාලයත් එක්ක බද්ධ වෙන්න ඕන. කාලය සමග බැඳුණු දෙයක් වෙන්න. ඊනකට මනින්න පුළුවන් දෙයක් වෙන්න. විශේෂ දෙයක් වෙන්න. යථාර්ථවාදී කියන්නේ අපි නිරෝගය කරන්න පුළුවන් දෙයක්. ළඟා කරගත හැකි දෙයක්. උදාහරණයක් විදිහට අපි ගනිමු. උසස් පෙළ විභාගයේ පෙනී සිටින එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ පෙනී සිටින ඔබ ඒ තුනක් ලබා ගන්නවා කියන අරමුණ ඇති කර ගන්න. එතකොට ඒක මනින්න පුළුවන්. කාලයත් එක්ක බැඳිලා. විශේෂිතයි නේද? ඉතින් මේ විදිහට මේ ලක්ෂණ ඇතුළත් විය යුතුයි ඔබේ අරමුණට. මම හිතන්නේ මේ වෙනකොට අරමුණු ගැන ඔබ පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඇත්තේ. කොහොම වුණත් මම කුංචි පැහැදිලි කිරීමක් තමයි මේ කරන්නේ. එතකොට හරියාකාරව ඔබ ස්ථීර සාර වූ අරමුණක් ඇති කරගත්තා නම් ඔබේ ජීවිතය කියන්නේ සාර්ථකත්වය කරාම මේ පියමනින්නකොට එහෙම නැත්නම් මෙහෙව ගන්නකොට වෙනත් මාර්ගවල ගමන් කරන්න ඔබට පේන මේ පේන විදිහ මාර්ග තියෙනවා නේද හැබැයි
ස්ථීර සාරු අරමුණක් පිහිටුවා ගත්තාන් පස්සේ ඒ අරමුණ කරාම ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසාම ඔබට ඔබේ සම්පත් අපතේ යන්නේ. ඔබේ පමණන්නේ ඔබේ පවුලේ සම්පත් විතරක් නෙවෙයි රටේ සම්පත්. නිදහස් අධ්‍යාපනය ලබා දෙන රටක් නිසා අපේ රටේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් විශාල සම්පත් ප්‍රමාණයක් කැප කරනවා. ඒතර ඒවා අපතේ යන්නේ නැහැ. ඔබේ පවුලේ සම්පත් අපතේ යන්නේ නැහැ. මොකද ඔබ එහෙම යන ගමනක් නෙවෙයි ඔබ ඉලක්කය කරා එනතන අරමුණ ළඟා කර ගැනීම සඳහා යන ගමන. ඒ ගමන ඔබ පැහැදිලි කරගෙන තියෙනවා නේද? ඒ ගමන ඔබ පැහැදිලි කරගෙන තියෙනවා. ඒ ගමනේ තමයි ඔබ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට වෙනත් අපහසුතාවයන් වලට මුහුණ දෙීමේ අවස්ථාවක් නැහැ. අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඒ කියන්නේ සම්පත් විනාශ වෙන්න කාලය නාස්ති වෙන්නේ නැහැ නේද? සාර්ථකත්වයේ මාවත් විවෘත වීම කාටවත් වරක් ගන්න බැරි වෙනවා. ඔබ සූදානම් වෙලා නේද? ඔබ ස්ථීර සාරව අනුමුණක් ඉකරගෙන ඒ සඳහා ගමන් කරනකොට මේ ඔබේ සතුට කරා ළඟා වීමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හැබැයි ඒකම තවත් ලක්ෂණයක් තියෙනවා. ආත්ම විශ්වාසය, එහෙම නැත්නම් ආත්ම ශක්තිය නේද? අපි සාමාන්‍ය ජීවිතේ විවිචන වලට භාජනය වෙනවා. සැකහා විශ්වාසය, රෝග හා මරණ බිය, දුප්පත් කියන මේ වගේ දේවල් වලින්, මේ වගේ පිටිවිරි වලින් එහෙම නැත්නම් නේද අපේ ජීවිතේ බොහෝ වෙලාවට පිරලා තියෙන සමහර අය නේද? හැමෝමගේ නෙවෙයි. නමුත් සමහරට තියෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේවට අපි මුහුණ දෙන්න ඕන. මේවා පරාජය කරන්න මේ අපි ශක්තිමත් වෙන්න ඕන. ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න. කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ? සාමාන්‍ය සිග්මන් ෆ්‍රොයිඩ් පැහැදිලි කරන විදිහට යටිසිතට ධනාත්මක සිතුවිලි එකතු වෙන්න එකතු වෙන්න ඔගේ යටිසිත සක්‍රියමත් වෙනම ඒතකොට ධනාත්මක අදහස් සිතුවිලි තමයි පහළ වෙන්නේ. හැබැයි ඍණාත්මක සිතුවිලි එහෙම නැහැ. ඍණාත්මක අදහස් එහෙම නැත්නම් දරුතු යටිසිතේ ගමන් කරගන්න ඍණාත්මක සිතුවිලි තමයි පහළ වෙන්නේ නේද? එතකොට යම් ගැටලුවලට මුහුණ දීමේදී ඒවට සාර්ථක මුහුණ දෙන්න බැරි වෙනවා. කරන්න බෑ, අවශ්‍ය නැහැ, පස්සේ කරන ඒ වගේ අදහස් තමයි එන්නේ. මොකද ඍණාත්මක සිතුවිලි තමයි ඔගේ ඇතිසිත ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ධනාත්මක සිතුවිලි ක්‍රියාත්මක වෙනවා නම් කිසිසේත්ම ගැටලුවක් ආවම පලා යන්න උත්සාහ දෙන්නේ නැහැ. විවේචනයක් ආවම ඊට මුහුණ දෙන්න මිසක් ඒ වගේ පලා යන්නත් ඒවා ජයග්‍රහණය කරගන්න උත්සාහ දෙනවා මිසක් නේද? පසුබහන්නේ නැහැ. ඒක නිසා අපි හැම වෙලේම අපේ සිත තුළට යටිසිතට ගමන් කරගත යුත්තේ ධනාත්මක සිතින්. ඒ සඳහා අපි පොතපත පරිශීලනය කරන්න වෙනවා. ඒ වගේම දැනුම ඇති අයව ඇසුරු කරමින් ඔවුන්ගේ දැනුම ලබා ගන්නවා නේද? එහෙම වුණා පස්සේ අපේ ධනාත්මක සිතින් පහළ වීම කියන්නේ ධනාත්මකව ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආත්ම ශක්තිය ඉහළ යන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඔබ දන්නවා ඇති මම පුංචි කතාවක් කියන්න. මොහන් පල්ලි ගුරු මහත්මයා තමයි මේ කතාව කියනම ඇහුවේ. එතකොට එතුම කියනවා මැඩියෝ ප්‍රමාණයක් කැලාවක් මැද්දී විශාල වලකට වැටිලා කෑ ගහනවා. දැන් එන්න බැරුව. හැබැයි ඒ අතරේ එක මැඩියෙක් නැත්තම් ගෙම්බෙක් බොහොම අමාරුවෙන් අර වලින් එළියට එන්න උත්සාහයක් යෙදෙන. හැබැයි මේ ගෙම්බ හිතන්නේ අර කෑ ගහන්න කට්ටිය, ඒ කියන්නේ යාගේ අනිස්සගේ ටික කෑ ගහන්නේ ඔය ගමන යන්න බෑ, ඔක කරන්න බෑ නේද? ඔක කරන්න බෑ ඒක කියලා අදහස් තමයි එයා හිතන්නේ. ඒ කියන්නේ එහෙම කියනවා කියලා එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි මේ ගෙම්බ ඒක දන්නේ නැහැ. මොකද එයා කන් ඇහෙන්නේ නෑනේ. බලනවා එයා කන් ඇහෙන්නේ නැති ගෙම්බි. නැදී. ඉතින් මේ එයා ඒව ගණන් ගන්නේ නැහැ. එයා ඒ ගමන යනවා. එයා හිතන්නේ මේ උද්‍යෝගමත් කරනවා කියන්නේ. ඒ කෑගහන ඒගොල්ලන් ඒ චර්යාව දිහා දකලා එයා හිතන්නේ මේ මට මේ ගමන යන්න සහයෝගය දෙනවා කියලා තමයි එයා හිතන්නේ. ඉතින් ඒක නිසා එයා ගමන යනවා. කොහොම හරි උඩට එනවා. වලින් උඩට ඇවිල්ලා නේද? වටපිට බලනවා. ඉතින් බොහොම සතුටුයි. පස්සේ බැලුවා මේ ගෙම්බගේ කන් ඇහෙන්නේ නැහැ.
අරගොල්ල බෑ බෑ යන්න එපා කියලා කියපු දේවල් මෙයාට ඇහුනේ නැහැ. නේද? ඒක නිසා ඒ විවේචන එහෙම නැති ඒ බලපෑම් සියල්ල පසකලා යා ගමන් කරපු නිසා යට වලින් ගොඩ එන්න පුළුවන්. හැබැයි අර බෑ බෑ කියලා හිටපු අයට ඒ වලින් ගොඩ එන්න බැරි වුණා. මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ විවේචන අපිට එන්න පුළුවන්. නොකුත් බාධා එන්න පුළුවන්. හැබැයි ඒවට මුහුණ දීමේ ආත්ම ශක්තිය අපි තුල තිබිය යුතු. ගුණ කරගත යුතු. ඒ සඳහා පොතපත කියව ගන්න ඕන. දැනුම වැඩි කර ගන්න ඕන. නේද? එහෙම වුණා පස්සේ ඔබට ඔබේ ආත්ම ශක්තිය වැඩි වෙනවා. එතකොට සාර්ථකත්වය කරා ළඟා වීමට ඔබට පහසු වෙනවා. ඊළඟට ඉතිරි කිරීමේ පුරුදු අපි කතා කරා සාර්ථකත්වය සඳහා වූ පොදු දිනුම් සාද මේවා සාර්ථක වූ පුජ්ජලයන් තුළ තිබුණ ලක්ෂණ තියෙන ලක්ෂණ දැනට එතකොට ඉතිරි කිරීම පුරුද්දක් කරගෙන අපි පුංචි කාලේ ඉඳලා මේක පුරුද්දක් කරගන්න ඕන පුංචි කාලේ ඉඳලා කළ යුතු වැඩක් මේ මේ සඳහා පුංචි කාලේ ඉඳලා බැංකුවට යන්න ඕනේ නැහැ නිවසේ ඉඳලා මේ වැඩේ කරන්න පුළුවන් ඒ සඳහා ඔබ උත්සාහයක යෙදුණොත් ඒ දේ කරන්න පුළුවන් එතකොට ඒ තුල ඇති වෙන්නේ මූල්‍ය විනය තමන්ට ලැබෙන මුදල් යම්කිසි ප්‍රමාණයක් ඉදිරිය ගන්න හැමදාම මේක පුරුද්දක් බවට පත් වෙනවා එතන මූල්‍ය විනය ගුණනා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් ඔබට විතරක් නෙවෙයි පවුලකට නේද රටට මූල්‍ය විනය ඉතාම වැදගත් ඉතින් ඉතිරිගේ කරන්න පුරුදු වුණාම අපි පුංචි කාලේ ඉඳලා ප්‍රගුණ කරාම අපි ලොකු වෙනකොට අපි ඉදිරිය ගන්න පුරුදු ඒ තුළ ඔබේ මූල්‍ය විනයත් ගොඩ නැගෙන පුජිරේක වශයෙන් මූල්‍ය විනය වගේම පවුලක් වශයෙන් මූල්‍ය විනය ඉතාම වැදගත් ඒ වගේම රටක් හැටියට මේක ඉතාම වැදගත් ඉතින් අපේ රටේ කොහොමද කියලා ඔබ දන්න ඉතින් අපි පුජ්‍යලෝ හැටියට අපි උත්සාහයක දෙන්න ඕන දරුවන් හැටියට ඔබ උත්සාහයක දෙන්න ඕන මේ ඉතිරි කිරීම පුරුද්දක් කරගන්න. ඒ නිසාම අපිට අවනිශ්චිත අවස්ථාවලදී මුහුණ දීමට ඇති හැකියාව. ඒ කියන්නේ අපිට හැකියාවක් තියෙනවා අවනිශ්චිත අවස්ථාවලදී මුහුණ දෙන්න. මොකද දැන් මේ දවස්වල ඔබ දන්නවා කොරෝනා වසංගත හේතුන් උදුර හේතුන් අපි සියලු දෙනාම අපහසුතාවයට පත් වෙලා සියලු දෙනාගේම ආර්ථික කඩාවැටෙන රටේ ආර්ථික කඩාවැටලා නේද එයා පිළ කටයුතු එන හිටලා ආදායම පල්ලෙහා වැටලා තියෙන තත්ත්වයක් හැබැයි ඉතිරි කීරීම් පුරුද්දක් හැටියට ප්‍රගුණ කරු කෙනෙකුට නම් මේක පස්සෙන් නෙවෙයි ඔහු යම් කිසි මුද්‍රාවක් ඉදිරි කරලා තියෙනම වෙනවා එමනම් ඒ අවස්ථාවට මොහොත දීමේ හැකියාව තියෙනවා ඒක පස්සෙන් නෙවෙයි හදිසි අවස්ථාවක් ඇති වුණාට පස්සේ ඒ වගේම තමයි පෞර්ෂීර ධනාත්මක ලෙස බලපාන. ඔබේ මුදල් පස්සේ මේ මුදල් තියෙනකොට මොන වගේ දැනෙන්නේ ඔබට? ඇත්තටම හොඳ ජාවේයක් දැනෙනවානේ. හැබැයි මුදල් නැති වුණාම පස්සේ ඒ ජාවේ නෑ නේද? හිස් බවක් දැනෙන. ඒක නිසා ඔබට ඔබේ තුල මුදල් තියෙනකොට එහෙම නැත්නම් ඔබේ ඉදිරි කිරීම පුරුදු පුහුණු වෙලා මුදල් ඔබේ ගිණුමේ වැඩි වෙන්න වැඩි වෙන්න නේද ඔබට යම්කිසි ධනාත්මක පෞරුෂයකට හිමිකම් ලබන්න පුළුවන් නේද ඒ විතරක් නෙවෙයි ඔබේ මානසික වෙනස අවුල් වෙනවා නේද එතකොට ඔබේ අරමුණ කරා ළඟා වෙන්නේ මේක සහායක් වෙනවා ඉතින් බොහෝ දේවල් ඔබට නිර්මාණශීලී අදහස් පහළ වෙනවා ඔබේ සිත සැහැල්ලු වෙනකොට يعني නිදහස් වෙනවා මොකද මුදල් වැඩි වෙන්න වැඩි වෙන ඔබට යම්කිසි සතුටක් ඇති වෙනවා ඉදිරි කීම වැඩි වෙන්න වෙනවා ඒ වගේම ඔබේ ඉතිරිගෙන පුරුද්දක් විදිහට පාත්තා ගැන ඉතාම වැඩිකයි ඔබ අනාගතේ වැඩි හිටියන් බවට පත් වෙනකොට මෙහි වටිනාකම ඔබට හොඳින්ම දැනෙනවා කිසිම සැකයක් නැහැ ඒ විතරක් නෙවෙයි ඔබේ අරමුණු කරා ළඟා වීම සඳහා පහසුවක් වෙනවා ඊළඟට ආරම්භක ශක්තිය මුල පිළීම නේද බොහෝ දෙනෙකුට නැති කතන්දරය තමයි මේක නේද බොහෝ දෙනෙකුට ආරම්භ කරන්න ශක්තියක් නැහැ. මේක ගැටලුව. අපි දන්නවා අපි බොහෝ වැඩසටහන් වලදී අපේ දරුවන් ආවම
ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කරන්න නේ ඊට පුහුණු වලට යන්න නේ අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නොත් ඒ ආරම්භ කරන්න හරි අමාරු නේ ආරම්භ කිරීමේ ශක්තියක් නේ ඉතින් බලන්නේ සිද්ධාලේප මුදලාලි නැත්නම් සිද්ධාලේප නිෂ්පාදන ගත්තාම ඔහු බොහොම අමාරුවෙන් ඔහුගේ අදහස ක්‍රියාත්මක කරා නිෂ්පාදන තැනින් තැනට අරන් යමින් අරවි කටයුතු කරා හැබැයි ඔහුගේ අදහස ක්‍රියාවට නැංගුවා කොහොම හරි ඒ නිසා අද වෙනකොට දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා නේද ව්‍යාපාර සමූහයක් නේද ඉතින් ඔබට මම කියන්න උත්සාහ කරන්නේ මේ ආරම්භ කිරීමේ ශක්තිය ඔබට තියෙනවා ඉතින් ඒක නිසා ඔබේ මනස මෙහෙවන්න ඔබට එන අදහසක් එහෙනම් ව්‍යාපාරික අදහසක් කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් දෙයක් කරන්න වෙන්න පුළුවන් එහෙමත් නැව නිෂ්පාදනයක් කරන්න වෙන්න පුළුවන් ඔබේ අදහස හැබැයි එහෙම ආරම්භයක් එහෙම දෙයක් ආවොත් ආරම්භ කරන්න උත්සාහය දෙන්න මුල පුරන්න බලන්න ඉපරක් කියන තීන්දුවක් නිෂ්පාදන ආයතන මේ ආයතනයේ මුලින්ම පටන් ගන්නකොට ගස්සර කොළපොතු මේ වෙලින් තමයි මේ පේන්ට් වර්ග නිෂ්පාදනය වෙන්නේ නමුත් අද බලන්නකෝ කොයිතරම් විශාල නිෂ්පාදන සමයක් ඔවුන්ගේ ගමන් කරන්න පුළුවන් වෙනවා ඔවුන් ආරම්භ කරා ඔවුන්ගේ අදහස ක්‍රියාත්මක කරා ඒක නිසා අද දැවැන්ත ව්‍යාපාරික ව්‍යාපාරයක් ඒ නිසාම විශාල සේවක සංඛ්‍යාවකට රැකියා අවස්ථා දෙන්න පුළුවන් වෙනවා රටේ නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් වෙනවා ඒ වගේම බලන්න නාලෝක ව්‍යාපාරය ඔහු කොළඹට යන්නේ පුංචි රැකියාවක හැබැයි ඒ රැකියාව කරන අතරතුරේ ඔහු දකිනවා ඔහුට හොඳ ව්‍යාපාරික අවස්ථා තියෙනවා ඉතින් ඔහු ක්‍රියාත්මක වෙන පුංචි දෙයකින් පටන් ගන්න පුංචිට ඔහු මුදල් ඉතුරු කරන්න පටන් ගන්න ඒ අනුව ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා ඉතින් ආරම්භකත්වයේ ඉතාම වැදගත් ඔහුගේ අදහස් ක්‍රියාත්මකකින් ඉතාම වැදගත් එතකොට තමන්ට සාර්ථකත්වයේ කරා ළඟා වීමට හැකියාව උදා වෙනවා කාටවත් ඒ වරක් ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි ඊළඟට චිත්තෝත්පාදක ශක්තිය බලන්න මේ අපි වටපිටාව තියෙන දේවල් දිහා බලන්න මේ සියල්ලම නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලා නිර්මාණය වුණේ යම්කිසි පුජ්‍යලයෙක්ගේ සිත තුළ පරිගණක නිර්මාණය කරේ ඉස්සෙල්ලාම විශාල ඒ කියන්නේ කාමරයක් විතර ලොකු පරිගණකයක් තමයි නිර්මාණය කරේ. හැබැයි මේ නිර්මාණකරුවා ඔහුගේ චිත්ත ශක්තිය වැහෙමින් මේ වෙනස් කරමින් අද ඇවිල්ලා තියෙනවා. ඉතාම හුරු බුහිටි ලස්සන මේසයක් උඩ තියා පුළුවන් විදියට ඒ වගේම අතේ ගෙනියන්න පුළුවන් විදියට නිර්මාණය කරපු පරිගණක. බලන්න ඇපල් ෆෝන් එක නේ ස්ටීව් ජොබ්ස් කියන පුජ්‍යයා තමයි මේක නිර්මාණය කළේ. ඉතින් ඔහු මට මතකයි මුල් කාලය තුල අපිට ජංගම දුරකථන දකින්න ලැබුණේ ගඩොල් භාගයක් විතර ලොකු එකක් නේ. හැබැයි දැන් අද වෙනකොට බලන්න ලස්සන හුරු බුහිටි ඉතා ප්‍රියමනාප ඉතාම වේගවත් නේද බොහෝ පහසුකම් රසක් තියෙන නිවසේ ඉඳලා බොහෝ දේවල් කරගන්න පුළුවන් ඉතා දියුණු ජංගම දුරකථන නේද ඉතින් බලන්න මේ මිනිස්සුන්ගේ මනසේ තමයි මේවා නිර්මාණය වෙන්නේ උන්ගේ අදහස් තමයි ඊට පස්සේ ක්‍රියාවට නැගන්නේ ඒවත් තමයි නිෂ්පාදනය බවට පත් වෙන්නේ බලන්න දඩබුරුස ඉස්සර කාලේ අපේ ආච්චිලා සීයලා පාවිච්චි කරේ දැහැ ඒ කියන්නේ කෝට්ටා එමු නැත්නම් දැහැටි කියලා කියන ඒතකොට ඒක දැකපු නිර්මාණ ඒ කියන්නේ චිත්තෝත්පාදක ශක්තිය තියෙන පුජ්ජලේ මොකද කරේ මේ වැඩි හරියන්න මීට වඩා හොඳ දෙයක් නිර්මාණය කරන්න ඕන කියලා දැබුරු සුනිමා හැබැයි ඒක තම තමත් වැඩි දියුණු වෙන්නේ ඇවිල්ලා ඒ වැඩි දියුණු වෙනවා කියන්නේ මේ පුජ්ජලංගේ හිත තුළ තමයි මේ නිර්මාණය නැමි තුන කියලා කියන දැන් නේද හැඩේ වෙනස් කරන විවිධ හැඩයෙන් ලස්සන උරුබුහටි දඟුරු සපාච ගන්න ලැබෙන මේ මිනිස්සුන්ගේ හිතට තමයි මේවා නිර්මාණය වෙන්නේ එතන මේ අපි කිව්ව ඒ සාර්ථකත්වයට පත් වුණ පුජ්ජලෝ තුල තිබුණ මේ
ලක්ෂණ මේ. උන්ගේ තිබුණ ගුණාංග මේ. චිත්‍රවිද්‍යාත්මක ශක්තිය ඔහුට තිබුණා. ඒක නිසා තමයි එහෙම දේවල් නිර්මාණය කරන්න පුළුවන්. උන් සාර්ථක පුජ්ජුර බවට පත් උනේ නිසා. ඉතින් ඔබට මේනි ශක්තියක් තියෙනවා. ඔබ හිතන්න එපා ඔබ පුංචි ඒක නිසා අපිට මේව දේවල් කරන්න බෑ. එහෙම නෑ. බලන්නකෝ දත්බුරුසු ඊට පස්සේ රසන හැඩයෙන් උතු නිෂ්පාදනය කළා. ඊට පස්සේ දැන් තව එක්කෙනෙක් හදලා ඒවා තියන්න දැන්. බලද බුරුසුවක් තිබ්බට වැඩක් නෑ ඒක තියන්න. ඒ කියන්නේ තමන් පාවිච්චි කළා ඊට පස්සේ තියන්න තැනක් තියෙනවා. අන්න අවශ්‍යතාවය. අන්න හිතුවා. ඊට ලස්සන ඒ කියන්නේ ඒවා තියන්න පුළුවන් ලස්සන උපකරණයක් ඒගොල්ලෝ නිර්මාණය කරා. ඉතින් බලන්න මේ මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන දේවල් ඒ විතරක් නෙවෙයි රශ්ක තිබුණාට වැඩ නැහැ. බෙහෙතුත් ඕනනේ විවිධ විදිහට දැන් මේ මිනිස්සු තමයි හිතන්නේ මේ මනස තුල තමයි මේවා කියන්නේ නේද? මේ අදහස් උපදින්නේ මනසේ. එතකොට ඒවා නිෂ්පාදන බවට පත් වෙන්නේ ඊට පුංචි බෝඇටයක් ගියා බලන්න. පුංචි බෝඇටයක් ඒ සරු ඒ කියන්නේ පෝෂණය හොයාගෙන ගිහිල්ලා දැවැන්ත උර්චා බවට පත් වෙනවා. ඔබ දැකලා ඇති පුංචි බෝඇටකින් හැදුණ දැවැන්ත බෝ ගන්න. හැබැයි හිතා ගන්න බෑ මේ ඉතාලම පුංචි බීජයකින් මේ ගහ නිර්මාණය වුණාද කියලා. නේද? හැබැයි ඒ පුංචි බීජයට කොයිතරම් විභව ශක්තියක් තියෙනවා. ඒ නිසානේ දැවැන්ත බෝ බවට පත් වෙන දැවැන්ත උර්චා බවට පත් වෙන. ඒ වගේම තමයි ඔබටත් එවැනි නේද? විභව ශක්තියක් තියෙනවා. නැත්තේ තේගේ සබ පුංචි නෙමෙයි ඔබ දැවැන්තේ ඔබ දැවැන්තයෙන් බාර පත් වෙන්න උත්සාහ කරන කණ්ඩායම තේකින් සබ කල්පනා කරන ඔබට මේ චිත්තෝත්පාදක ශක්තිය තියෙනවා. ඔබත් නව නිර්මාණ ගොඩනගන්න ඔබේ වෘත්තිය තුළ නිර්මාණ ගොඩනගන්න නේද? රටට රටේ සංවර්ධනය රටේ පැවැත්මට ඔබේ නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරු විදිහට රටේ සේවයක් කරන්න උත්සාහයකින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට මේ චිත්තෝත්පාදක ශක්තිය ඉතාම වැදගත් වෙයි. ඊළඟ උද්‍යෝගමත් බව නේද? ඉතින් අපි හිතමු මෙහෙම අපි අවදි වෙනවා. එක එකනා එක එක වෙලාවට අවදි වෙන්නේ නේද? එක්කෙනෙක් පාන්දරේ 4ට අවදි වෙන්නේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. තව එක්කෙනෙක් 4:00. තව එක්කෙනෙක් පාන්දර 5ට සමහර තව එක්කෙනෙක් 6:00 විතර වෙන්න පුළුවන්. හැබැයි මේ අවදි වෙන්නේ 4ට අවදි වෙන එක සමහරට එළාමකක් තියන්නේ නැහැ. ඒත් 4ට අවදි වෙන. 5ට අවදි වෙන එක්කෙනා 4:00 අවදි වෙන එක්කෙනා එළාමක තියලත් හැබැයි එළාමක 3 සැරයක් වැදුනොත් අවදි වෙන්නේ නැහැ. නේද? අවදි වෙලා වැඩ පටන් ගන්නෙ නැහැ. 5ට එළාමක තිබ්බ එක්කෙනාත් එහෙමයි. සමහරට 6:00 තමයි අවදි වෙන්නේ. එහෙම නැත්නම් අම්මා ඇවිල්ලා කතා කරාම තමයි අවදි වෙන්නේ. ඒත් බොහොම අමාරුයි. නේ. හැබැයි 4ට අවදි වෙන එක නේ අවදි වෙන්නේ. කවුද කිව්වේ? කවුද අවදි කරේවි? නෑ. කවුරුත් එහෙම කරේ නෑ. මොකද එයාගේ සරස්මත් තියෙනවා. එදා දවසේ ආන්දරෙම අවදිලා කළ යුතු දේවල් බොහොමයක් එයා තියෙනවා. එයා දකින්නවා. එදා දවස් අවසන් වෙනකොට එයා කළ යුතු කාර්යයන් රසක් එයා දකින්නවා. ඒතකොට ඒ වගේ ප්‍රතිඵල එයා දකින්නවා. එතකොට ඒ ප්‍රතිපලය දිහා දකින්කොට එයා ඉබේම එයාට සෑම පෙළඹීමක් ඇති වෙනවා නේද? ඒක නිසා එයාට එළාමයක් අවශ්‍ය නැහැ. සෑම පෙළඹීමක් එයාට ඇති වෙලා මනස ක්‍රියාත්මක වෙලා යටිහිතේ පණිවිඩය දීලා අපි උඩිහිතේ නෙවෙයි යටිහිතේම පණිවිඩය දීලා මට හෙට දවසේ තුර මෙන්න මේවා මේ කාර්යයන් කරන්න තියෙනවා. ඒක නිසා මම පාන්දර 4ට අවදි වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒක නිසා එයා නෑ එළාමයක් අවශ්‍ය නැහැ. එයා සැලසුම් කළා. හැමදාමත් එයාගේ ජීවිතයේ සැලසුම් සහගතව ගමන් කරනවා. ඒතකොට එවැනි අයට එයාගේ උද්‍යෝගමත් භාවය ඉබේම සැලසෙන. එයාට ඒ ශක්තිය ලැබෙනවා. මොකද එයා සැලසුම් සහගතව ගමනක් යනවා. එයාගේ යටිහිතේ පණිවිඩය දීලා. ඉතින් අපි උත්සාහ ගන්න ඕනේ අපි අපේ වැඩ දින දවසේ වැඩ කටයුතු සැලසුම් කරනවා වගේ අනාගත දීර්ඝ කාලීන අරමුණට ගමන් කිරීම සඳහා තමයි මේ කෙටි කාලීන කටයුතු සිද්ධ කරන්නේ. අරමුණු ජයග්‍රහණය කරන්නේ. එතකොට අපි ස්වයං පෙරවීම ඇති කරගන්න නම් අනිවාර්යෙන් අවසන් ප්‍රතිඵලය දකින්න
ඔබ උපාධාරියක් වෙන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඔබ උපාධියක් අරගෙන ලෝකයක දාගෙන ලස්සනට ඉන්න බින්දුර කිති මවන් ඔබ දෙවෙන්ති බාට පත්තර ලස්සන කාර් එකක් යන පින්තූර කිති මවන් අවසානයේ දකින් ඔබ උද්‍යෝගමත් බවට පත් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ නැඹරුව ඇති වෙනවා සෑම පෙරවීමක් ඇති වෙනවා ඒක තමයි තත්ත්වය ඒ වගේම අපි වැඩ කරනකොට උද්‍යෝගයෙන් වැඩ කරනකොට ප්‍රතිඵලය ඊට ඉහළයි ඒ නිසාම අපිට සතුටක් ලැබෙනවා ඒ සතුට ලැබෙන්න තව තවත් අපි වැඩ කරනවා තව තවත් ප්‍රතිඵල ලැබෙනවා ඒ නිසා ඔබ අනාගතයේ ජයග්‍රහණය කරන්න අනාගතයේ පිරිනමනින්න උත්සාහයක් යෙදෙන දුවේ පුතේ ඔබට ඔබ තුල උද්‍යෝගමත් බව ඇතිකරගෙන ඉතාම වැඩගත්. ඒ සඳහා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊට පස්සේ සෑම පාලනය ඉතාම වැඩගත්. සෑම පාලනයක් වෙන්නේ කොහොමද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ඊගෝ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මානසික ව්‍යුහයන් කීපයක් ගැන කතා කරනවා. ඔබ සමාහට අහලා ඇති. ඒ කියන්නේ ඉඩ් අහම්භාවය සහ ඊගෝ අහම්භාවය ඊළඟට සුපිරි අහම්භාවය කියලා සුපර් ඊගෝ අහම්භාවය කියලා කොටස්. ඒ කියන්නේ ව්‍යුහයන් හතරක් තුනක් ගැන කතා කරනවා. ඒතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මේ මනෝවිද්‍යාඥයා කියන්නේ ඊගෝ කියන තත්ත්වය මානසික ප්‍රබලකම් අය තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න පුළුවන් නේද? ඉතින් ඔබ දන්නවා බලන්න මේ සාමාන්‍ය ඔබේ නගරවල එහෙම දැකලා ඇති මානසික ආබාධ වෙන පෙළන අය නේද? ඔය පාලනයෙන් තොරව තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ යාගේ ඊගෝ කියන කොටස පාලනේ මිදිලා. ඒක දුර්වල වෙනවා. ඒක නිසා එයා පාලනයෙන් තොරව තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි උපදිනකොටම ඉඩ් කියන අහම්භාවය ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ අපේ මූලික අවශ්‍යතාව ගැන තමයි කතා වෙන්නේ. බොහෝ දේවල් ඕන කරන දේවල් ඒවා ඒ විතරක් නෙවෙයි සමහර දේවල් හොඳ හෝ නරක කියන කිසිම අවබෝධයක් නැහැ ඉඩ් අහම්භාවය කියන ඒ මානසික ඒ විවයට. හැබැයි අපි උපදිනාට පස්සේ තමයි ඊගෝ සහ සුපර් ඊගෝ කියන තාත්වයන් සංවර්ධනය වෙන්නේ. ඉතින් සුපර් ඊගෝ කියන්නේ අපේ ආගම දහම අර පද්ධතියින් එක්ක සංවර්ධනය කොටස මේ ඊගෝ සහ සුපර් ඊගෝ කියන කොටස් දෙකම සංවර්ධනය විය යුතුයි. එතකොට ඊගෝ කියන කොටස දුර්වල වෙන්න අපි පාලනයෙන් ගිලිහෙනවා. සෑම පාලනයකට යටත් කරගන්න බැරි වෙනවා. සමාවිරතාවේ බිඳිලා යනවා. අධිෂ්ඨාන සීලීත්වය පවත්වා ගන්න බැරි වෙනවා. සංසුන් බව පවත්වා ගන්න බැරි වෙනවා නේද? තමතුළු විශ්වාසයක් ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි අපේ මනස දියුණු කරගන්න ඕනේ. ඒ සඳහා අපි කටයුතු කරනවා. සෑම පාලනය ඇති කරගන්න විදිහට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට ආගම දහමට නැඹුරු වුණාම නේද? යෝගී ව්‍යායාම වගේ දේවල් කරනකොට අපේ මානසික තත්ත්වය දියුණු වෙනවා. ඒකෝට අපිට සෑම පාලනයකට යටත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ උත්සාහයක යෙදෙන දුවේ පුතේ අනිවාර්යෙන් ආගමික කටයුතු වල නිරත වෙන්න. යෝගී ව්‍යායාම වගේ කටයුතු වල නිරත වෙන්න. විනෝද කටයුතු වල නිරත වෙන්න. නේද? මේ වගේ ඒ වගේම වටිනාකම් ඇති පුජ්‍යයන් යකමක් අපිට එකතු කරගන්න පුජ්‍යයන් ඇසුරු කරන්න, කතා බහ කරන්න, පොත පද පරිශීලනය කරන්න. ඒතකොට ඔබේ ඊගෝ කියන කොටස සංවර්ධනය වෙයි. එහෙම නැත්නම් ඔබේ මනස සංවර්ධනය, මනස ශක්තිමත් වෙනවා. ඒතකොට ඔබට පාලනිකයන් යුතුව වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. එමනම් ඔබේ අර අනාගත අරමුණු ජයග්‍රහණය කර ගැනීම සඳහා ඔබට පිටුවහලක් වෙනවා. ඔබ ස්වයං පාලනයකට යටත් වුණා. ඊළඟට පෞර්ෂය ඉතාම වැදගත්. මේ ගැන ප්‍රොයිඩ් තමයි විග්‍රහ කරන්නේ. මනෝවිශ්ලේෂණවාදී හැටියට ප්‍රොයිඩ් කියන්නේ යහපත් ආකල්ප ධනාත්මක ආකල්ප පෞර්ෂයෙන් ඉතාම බලපාන. ඒ කියන්නේ සමහරට එතනදී ඔහු පැහැදිලි කරන උඩුසිත සහ යටිසිත ගැන කතා කරනවා. මේ යටිසිතට සමහර අමහිනි දේවල් ගමන් කළ තැන්පත් වෙලා තිබුණොත් ඒවා පසු කාලිනව එළියට එන්න පුළුවන්. ඒතකොට
පෞරුෂ දුර්වලතාවයක් විදිහට තමයි ඒවා දකින්න පුළුවන් වෙන්නේ. අපි හිතමු පුංචි කාලේ ලබන අමහිමි අත්දැකීම. ඒ කියන්නේ අපහරණය කරලා ලක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිරි අත්දැකීම. එතකොට ඒවා ඔහුගේ යටිහිතේ තැම්පත් වෙන්න පුළුවන්. එතකොට පුළුවන් තරම් ඒවා අමතක කරන්න උත්සාහ කරලා ඔහු කරන්නේ යටිහිතේ වල්ලා දාන එක. හැබැයි යම් අවස්ථාවකදී ඒවා ඉස්සරහට එන්න පුළුවන්. එළියට එන්න පුළුවන්. එතකොට ඔහුගේ පෞරුෂයේ යම් යම් දුර්වලතා තමයි අපි දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන යටිහිතේ ධනාත්මක ආකල්ප රෝපණය කරන්න. ඉතින් අපි උත්සාහ ගත යුත්තේම ධනාත්මක ආකල්ප වලින් අපේ යටිහිත පුරව ගන්න. ශක්තිමත් කරගන්න. එතකොට ඔබ හිතන විදිය ධනාත්මකයි. ඔබේ ක්‍රියාකලාපේ ධනාත්මකයි. ඔබේ චරිතය යහපත් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ හැසිරෙන්නේ නේද ඒ සිතිවිලි අනුව. මේ යටි සිතේ තැන්පත් කරගෙන තියෙන ධනාත්මක සිතිවිලි එහෙම නැත්නම් ආකල්ප අනුව තමයි සිතිවිලි ගොඩනැගෙන්නේ. ඒ පණිවිඩයත් එක්ක. ඒකට ඔබේ චරිතය එහෙම නැත්නම් ඔබ හැසිරෙන විදිය ඔබ ඔබ බලන විදිය තව කෙනෙකුට හානියක් නොවන විදිහට කියන්නක වෙන්න පුළුවන් නේද? හැබැයි සමහරු එහෙම නෙවෙයි නේද? ඒක බැල්මකින් තව කෙනෙකුට හානියක් වෙනවා. ඔබේ හැසිරීමෙන් එහෙම නැත්නම් ක්‍රියාවකින් තව කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ ආකල්ප වලින් යුක්ත එහෙම නැත්නම් හොඳ පෞරුෂයක් ගොඩනගෙන කෙනෙක්ගේ චරිතවත් බවත් ඉතාම පැහැදිලිව පේනවා අපි. හොඳ චරිතයකින් යුතු පුජ්ජිලක අපේ. ඒ වගේ බාහිර පෙනුමක්. නේද? ප්‍රසන්න බවක් පෙන්වුම් කරන. ඊළඟට සුවසීලි බව පුජ්ජිලක ගණඳුනු කරන ආකාරය. නේද? ඉතාම වැදගත්. ඉතින් හොඳ පෞරුෂයක් ඇති අයගේ අපි දකිනවා ඉතාම සුහඳ තීරීව කටයුතු කරන කණ්ඩායමේ පවුලේ සමාජිකත්වයත් එක්ක බාහිර සමාජයත් එක්ක ආයතනික කණ්ඩායමක එයාගේ හොඳ නායකත්වයක් දීන හැකියාව තියෙනවා. හොඳ පෞරුෂයක් ඇතිගෙන. මේ පෞරුෂ ලක්ෂණ එක පැත්ත කියන්නේ නේද? ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරන හොඳ ආකාර්ප ගොනු කරගන්න නේද? හොඳ ඒ කියන්නේ ලක්ෂණ ප්‍රසන්න පෞරුෂයක් නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න උත්සාහකෙදෙන් මේ සාර්ථකත්වයට පත් වෙන බොහෝ දෙනා දිහා බලන හොඳ ලක්ෂණ පෞරුෂය එහෙම තමයි. හොඳ පෞරුෂයක් ප්‍රසන්න පෞරුෂයක් තියෙන බොහෝ වෙලා දෙහිස ඔබත් උත්සාහයක දෙන්න ප්‍රසන්න පෞරුෂය ගොඩනැගීමට කටයුතු කරන්න. එතකොට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා වීමට ඉතා පහසුවක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඊළඟට විචාරාත්මක සිතීම. විචාරාත්මක. දැන් බලන්න සමහර ගැටලු ආවන් පස්සේ විසඳුම් හොයාගන්න අපිට අමාරු. හැබැයි පොඩ්ඩක් මෙන්න මේ වගේ ක්‍රමවේදයකට ගියොත් ඉස්සල්ලාම නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරලා ඒ අදාළ තොරතුරු රැස් කරගන්න. ඊළඟට විශ්ලේෂණය කරන්න. ඊට පස්සේ තමයි නිගමන වලට ඒ නිසා සංනිවේදනය කරගන්න. ඉතින් ගැටලුවට විසඳුම් එතකොට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට හිතන්න විස්තරාත්මකව විචාරාත්මකව හිතන්න පුරුදු පුහුණු විය යුතුයි. මේ විශිෂ්ටත්වයට පත් වන එහෙම නැත්නම් සාර්ථකත්වයට පත් වන බොහෝ දෙනා බොහොම ඒ කියන්නේ විචාරාත්මකව සිතීම ප්‍රගුණ කරපු අය කියලා තමයි අපි හිතන්නේ දැනේ. ඉතින් ඒගොල්ලෝ තීන්දු තීරණ ගැනීමේදී අනිවාර්යෙන් ගැටලුවක් මතු වුණා තීරණ ගන්නේ නැහැ. ඉතින් ඉක්මනින් අනිවාර්යෙන් මේ විදිහට විචාරාත්මකව හිතලා බලලා තමයි තීරණයකට එළඹෙන්නේ. ඊළඟ ඊට පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිටත් පුළුවන් මේ ප්‍රගුණ කරන්න. නේද? පුංචි පුංචි දේවල් ඇසුරු කරගෙන අපි මේ දේවල් කරන්න පුළුවන්. නිරීක්ෂණය කරන්න, විශ්ලේෂණය කරන්න. ඊට පස්සේ නිගමන වලට එළඹෙන්නේ. එහෙනම් ප්‍රගුණ කරන්න ඕන. මේ භාවිතය තියෙන්න ඕන. එහෙම කරොත් තමයි දිගින් දිගට මේක පුරුද්දක් බවට පත් වෙන්නේ. ඔබේ ජීවිතේ තීරණ ගන්න අවස්ථාව ඕන තරම් එළඹෙන්න පුළුවන්. ඒ වගේම ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. නේද? ප්‍රශ්න මතුවෙන්න පුළුවන් බරපතල විදිහ. එවැනි අවස්ථාවකදී ඔබ තීරණ ගන්නකොට ඉතාම වැදගත් මේ විදිහේ පියවරෙන් පියවර මේ ගැටලුව විසඳා ගන්න කටයුතු කිරීම. ඉතින් එය පුරුද්දක් බවට පත් කරගන්න ඉතාම වැදගත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඊළඟට සහයෝගීතාව. බලන්න මේ දවස්වල ඔන්ලයින් තමයි අපිට අධ්‍යාපන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට එක නිවෙසක
අයියලා අක්කලා නැත්නම් නංගිලා මල්ලලා දෙන්න තුන් දෙනෙක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනකොට සමහරට ෆෝන් දෙක තුනක් පාවිච්චි කරන්න සිද්ධ වෙන ස්ථාන දෙක තුනක් පාවිච්චි කරන්න සිද්ධ වෙන සමහරට එක ස්ථානයේ ඇති එක්කෙනෙක් සද්ද වැඩි කරලා අහන එක්කෙනෙක් සද්ද අඩු කරලා අහන සමහරට තුන් දෙනාටම බාධා හැබැයි සහෝගයෙන් කටයුතු කරන සහයෝගීතාවය ඔවුන් තුල තිබුණා නම් සමහරට කාටවත් බාධාක් වෙන්නේ නැහැ මේ පුංචි උදාහරණ විතර හැමෝම කතා බහ කරලා සමහරට ඒ අවස්ථාවේ සමහරට අයිය කෙනෙකුට ඕන ජී බය නේ සමහරට තව කෙනෙකුට ඕන වෙනවා මේ වෙනත් ඒ කියන්නේ සින්දුවක් අහන්න ගීතයක් රස විඳින්න ඉතින් මෙහෙම වෙන්න පුළුවන් කවුරු සමාජික අතර විවිධ අවශ්‍යතාවයන් තියෙන හැබැයි සියලු දෙනා කතා බහ කරගෙන ඒ අවශ්‍යතා හරියට හඳුනාගත්තර අන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ළඟා කර එතකොට සාකච්ඡා කරන ඒ අවශ්‍යතා හඳුනාගෙන ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තම තම තමන්ට ඒ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ඒ වගේම පවුලට ඒ සමස්ත ප්‍රතිඵලේ ඊටම වටිනවා ඉතින් ඒ නිසා පවුලට ඉස්සලා මේ සහෝගීතාව ගුණ අපි පවුලට සහෝගීතාව ගුණ ගන්නද රටක සහෝගීතාව කොහොමද ගුණ ගන්න ඒ නිසා ඔබ අත්විඳිය යුතු කාරණේ ඔබ ප්‍රගුණ කළ යුතු කාරණයක් ඔබ පවුලක් තුල සහයෝගයෙන් වැඩ කරන්න සහයෝගිතාව වර්ධනය කරන කඩුවෙන් කඩුති කියන ඉතා අත්‍යවශ්‍ය කරන ඉතාම වැදගත් නේද ඊළඟට පාසලේ ඔබ පාසලේ උදේ හතට ගියාම හවස දෙක වෙන එහෙම නැත්නම් එක වෙනකම් දැන් නම් ඉතින් පාසලේ යන්නේ නැහැ නේ හැබැයි පාසල පාසල් විවෘත කරන්න පුළන්නේ නුදුරු කාලයකින් ඒ පාසල් තුල කොහොමද කටයුතු කරන්න සහයෝගයෙන් කටයුතු කරන්න තමගේ යාළු ඒලියන් එක්ක කොහොමද කටයුතු කරන්නේ ඊට පස්සේ ගුරු දෙමව්පියන් එක්ක කොහොමද කටයුතු කරන්නේ සහයෝගයෙන් කටයුතු කරන්නේ මේ සහවිතාවය වර්ධනය කරගන්න පුළුවන් පවුල තුල කරන්න පුළුවන් ඊට පස්සේ පවුල තුලින් ඒ ඇති වෙන தත්ත්වය තමයි ඊට පස්සේ පාසලට යන්නේ ඒතර පාසලෙත් සහයෝගීතාවෙන් කියන්නේ පවුල තුල සහයෝගීතාවෙන් වැඩ කරේ නැත්තම් පාසල තුල කොහොමද වැඩ කරන්නේ කරගන්න බැරි නෝ අත්දැකීම නැහැ පුරුදු පුහුණු වෙලා නැහැ ඉතින් ඒක නිසා පාසල තුලත් සහයෝගීතාවෙන් වැඩ කරන්න පවුල තුලින් මේ දේ පුරුදු පුහුණු විය යුතුයි ඉතින් රැකියා ස්ථානේ ඊළඟට ඔබ යන්නේ රැකියා ස්ථානේ. රැකියා ස්ථානේ තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒතර කණ්ඩායමක් එක්ක වැඩ කරන මේ සහභාගීතාවේ ඉතාම වැදගත්. එකිනෙකාට සහාය වෙන්න ඕනේ. එකිනෙකාට උදව් වෙන්න ඕනේ. ඉතින් අපි දකින සමහර ආයතනවල එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන අරමුණට ළඟා වෙන්න බැරි වෙනවා. නේද? මහජනතාවට සේව සපයන ආයතනයක් නම් මහජනතාවට ඒ අදාළ සේවාව ලබා ගන්න බැරි වෙනවා. මහජනතාව තමයි අපෝස අභාවිතාවයට පත් වෙන්නේ ඒ විතරක් නෙමෙයි සහයෝගයෙන් වැඩ කරේ නැති වුණාම තමනුත් ආයතන තුළ අප්‍රසාදයට ලක් වෙනවා ඒ නිසා අපි සහයෝගීතාවේ ප්‍රගුණ කළ යුතු කාරණා ඊළඟට ජාතීන් අතර බොහෝ ගැටුම් ඇති වෙලා තියෙන මේ නිසා කවුද මේ තත්ත්වයට පත් වෙන්නේ මිනිස්සුනේ එහෙනම් මිනිස්සුන්ට ප්‍රගුණ කළ යුතු කාරණා තමයි මේ සහයෝගීතාව සියලු දෙනාට එක්ව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැගීමට කටයුතු කළ යුත්තේ මිනිස්සු මිනිස්සුගේ මනස තුළ මේ ප්‍රවර්ධනය විය යුතු වර්ධනය විය යුතු එහෙම වුණොත් තමයි රටක සාමය නේද සාමය පවත්වාගෙන යන්න පුළුවන් වැඩි දියුණු කරගන්න පුළුවන් හැමෝටම ආදරය කරන්න හැමෝම එක්ක කටයුතු කරන්න මේ සහයෝගිතාව ඉතාම වැදගත් මම හිතනවා ඔබ රට බාරගන්න ඉන්න දූ දරුවන් හැටියට මේ කාරණේ ගැන විශේෂයෙන්ම හිතා කිය ඒ වගේම ඔබේ අනාගතය ජය ගන්න නේ ඉත වැඩගත් වෙයි කියලා මම විශ්වාස කරනවා ඊළඟට අත්දැකීම් තුලින් ඉගෙන ගන්න බෙස්ට් අනුව කියනවා මෙහෙම කියවීමෙන් 10%ක් අපිට ඉගෙන ගන්න පුළුවන් අපේ මනසට ගමන් කරන ඒ වගේම 20%ක් ඇසීමෙන් ඊළඟට සියයට 30ක් දැකීම නේද ඊළඟට ඇසීමෙන් සහ දැකීමෙන් 50% ඊළඟ කියවීමෙන් සහ ලිවීමෙන් 70%ක් අපිට ඉගෙන ගන්න පුළුවන් කියවීම සහ නිරත වීමෙන් 90%ක් ඉතින් ඉගෙන ගන්න යමක් කිරීමට යමක් කිරීම මගින් ඉගෙන ගත හැකි කියලා ඇරිස්ටෝටල් කියන මෙයා ඩෙල්ස්ට් කියනවා අත්දැකීම් තුලින් ඉගෙන ගන්න පුළුවන් කියලා
ඉගෙන ඒ ඉගෙන ගන්න ඕනේ වැඩි ප්‍රතිශතයක් ළඟා කර ගන්න පුළුවන් කීම සහ නිරත වීම තුළ කියන අත්දැකීම් ලැබීමේ. මෙයා කියන ඇරිස්ටෝටල් කියන ඉගෙන ගන්න යමක් කිරීමට යමක් කිරීම මගින් ඉගෙන ගත හැකි. ඒ කියන්නේ අත්දැකීම් ලැබෙනකොට නේ අත්දැකීම් වලින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් පහසුවක් වෙනවා. සමහරට එක එක වෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙන්න පවසන විදිහට අනිවාර්යෙන් කීම සහ නිරත වීම තුළ 90%ක් ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. එhmenan අපි යම් යම් දේවල් දැන් මේ දවස්වල නිවසේ රැඳිලා ඉන්නේ ගෘහ විද්‍යාවම ඉගෙන ගත්ත අයට හරි පහසුවක් නේද? අත්හදා බැලීම් කරන්න පුළුවන්. කෑම වර්ග හදන්න පුළුවන් නේද? කෑම වට්ටෝරු අනු යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒතර ඒ කරන ගම ඉගෙන ගන්න නේද? පසිරදී තේරෙන එක තව බොහෝ දේවල් නිර්මාණ මේ සීලේ හැකියාව ඇති අයට යම් යම් නිර්මාණ කිරීමේ අවස්ථාව නිවසේ ඉඳලා ඒ කරන ගම ඉගෙන ගන්න පුළුවන්. කාලේ තියෙනවා. ඉතින් හොඳ අවස්ථාව මේ උවදුර ඔබ හොඳ අවස්ථාවක් බවට පරිවර්තනය කරලා අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය එදි තමයි කරලා තියෙන්නේ. ඔබ වෙනුවෙන් මේ සේවාන සපයන හැකියාව ඇති වුණේ එතුමිය මේ කියන්නේ කොරෝනා උවදුර කියන ඒ භයානක තත්ත්වයේ ඒ අවස්ථාව එතුමිය පෙරලා ගත්ත හොඳ අවස්ථාවක් හැටියට. ඒ කියන්නේ ඔබට සේවාන සපයන හොඳ අවස්ථාවක් කරගත්තා. මේ වගේ ක්‍රම යොදාගන්න. ඉතින් ඒ වගේ ඔබටත් පුළුවන් ඔබ මේ කාලය තුල නිවසේ රැඳිලා ඉන්න ගමන අත්දැකීම් එක්ක ඉගෙන ගන්න. යමක් කරන ගමන් ඉගෙන ගන්න. උත්සාහයක යෙදෙන්න. ඔබ සාර්ථක පුද්ගල බවට පත් වෙයි. ඊළඟට ඔබට ගෙවන ප්‍රමාණයට වඩා වැඩ කිරීම. සමහර විට අපිට ලැබෙන ප්‍රමාණය බොහොම අඩු වෙන්න පුළුවන්. හැබැයි අපි මානසිකව යම් කිසි විදිහකට පෙළඹීමක් ඇති කරගෙන තියෙනවා නම් අපි ලැබෙන දේට වඩා වැඩිම වැඩි කරන්න. ඒ නිසා මුදලෙන් ලබා ගන්න බැරි බොහෝ දේවල් අපිට සමාජයෙන් ලැබෙන. කීර්තිය, ප්‍රශංසාව, ආගය කිරීම, සතුට. මේ කීර්තිය සහ ප්‍රශංසාව ආගය කිරීම මේවා සල්ලි වලට ගන්න බෑනේ. නේද? ආයතනයේ රැකියාවක් කරනවා නම් එහෙම නැත්නම් පවුල තුළ යම් යම් දේවල් කරනකොට සමාජයේ යම් යම් දේවල් කරනකොට ඔබට ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩිම වැඩි කරන්න උත්සාහයක යෙදීම තුළ බොහෝ දේවල් ඔබට අත්පත් කරගන්න පුළුවන්. නේ මේ කීර්ති සල්ලි වලට ගන්න බෑ ප්‍රශංසාව සල්ලි වලට ගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට ලැබෙන වැටුපට වඩා වැඩ ගන්න අපි උත්සාහයක යෙදෙනවා. එතකොට අපිට සතුට ළඟා කර ගන්න පුළුවන්. අපි බොහෝ දේෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ සතුටනේ. එහෙනම් සතුට ළඟා කර ගන්න කොච්චර පහසුද? හැබැයි මුදල මත හිතමින් කටයුතු කරොත් අපිට සතුට ළඟා කර ගන්න අපහසුයි. ඒ නිසා ඔබ දූ දරුවන් හැටියට ඔබ කල්පනා කරන්න ඔබ උත්සාහයක යෙදෙන්න ඔබ කරන කාර්යය ඉතා ඉහළින් නේද? ලැබෙන දේට වඩා වැඩියෙන් ඉටු කරන්න උත්සාහයක් යෙදෙන. එතකොට අපේ රට තවත් සුන්දර වේවි. අපේ රට සංවර්ධනය කරා ඉතා වේගින් ගමන් කරාවි කියන තමයි විශ්වාසය කරන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට සිත් එක්තන් කිරීම. හොඳද? ඉතින් මේ කාර්යය ඉතා පහසු නෑ. හැබැයි යම් කරුණා පිළිබඳව දැඩිව අවධානය යොමු කිරීම නැති හැකියා. සිත් එක්තන් කිරීම තුළින් යම් යම් දේවල් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් අයිය අපි ඉසිත එක්තන් කිරීමට පුරුදු වුණ වෙන්නේ නේද? හැබැයි මේ කාර්යය බොහොම පහසුවෙන් කරන්නත් පුළුවන්. අපි ඒ සඳහා ප්‍රගුණ කළ යුතුයි නේද? භාවනා කරන්න පුළුවන් අපිට නේද? ආගමික කටයුතු වල නිරත වෙන්න පුළුවන්. යෝගී ව්‍යායාම වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට අපේ සිත යම් ආකාරයෙන් එක්තන් කිරීමේ අභ්‍යාස වල නිරත වෙන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් සිත එක්තන් කිරීමේ හැකියාව ඇති කරගන්න. ඒ නිසාම අපිට පුළුවන් යම් යම් දේවල් සඳහා අපේ හිත මෙහෙයවන්න යොමු කරන්න නේද? අපේ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා අපේ හිත යොමු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි සිත් එක්තන් කිරීම කියන හැකියාව ප්‍රගුණ කරගත යුතුයි. අර මම සඳහන් කළ ක්‍රියාකාරකම් වල නිරත වීම තුළ අපිට පුළුවන් සිත එක්තන් කිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්න. ඊළඟට ඉවසීම ඉතාම වැදගත්. හැම තැනකටම අදාළයි නේද? තමන්ගේ පවුල තුළ, පාසල තුළ, එහෙම නැත්නම් සමාජය තුළ, වැඩ කරන ස්ථානය තුළ මේ හැමතැනම කටයුතු කරනකොට අපි සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යනකොට ඉවසීම කියන කීතාංකයකට වැදගත් කාරණයක් වෙනවා නේද? නිවැරදිව සිටීමට අපිට ඉඩ කඩ හැදෙනවා. කලබල වෙලා තීරණ ගන්නේ නැතුව ඉවසීමෙන් කටයුතු කරනකොට අපිට නිවැරදිව සිටීමට අවස්ථාවක් සැලසෙනවා. තීරණ ගන්න පහසුවක්
හිත එක්තැන් කරන්න අභ්‍යාස කරනකොට මේවත් ඉබේම පුරුදු පුහුණු වෙනවා ඊසියම කියන කාරණා නේද ගැටුම් වළකා ගන්න මේ ගැටුම් අපි මානසිකව අපි අභ්‍යන්තරයෙන් මේන ගැටුම් තියෙන නේද මානසික ඇති වෙන ගැටුම් ඉතින් ඒව නිරාකරණය කරන්න ගන්න එහෙම නැතුනොත් අපේ සම්බර්ධාය විඳිලා යන ජීවිතේ පාත් යන අමාරු වෙන අරමුණට ළඟා වෙන අමාරු වෙන ඒ විතරක් නෑ බාහිරින් එන ගැටුම් බාහිරින් අපි මුහුණ දෙන බාහිරව අපි මුහුණ දෙන අවස්ථා තියෙන ගැටුම් ඉතින් ඒවත් නිරාකරණය කරගන්න පුළුවන් ඒවට යහපත් විදිහට මුහුණ දෙන්න පුළුවන් අපි යහපත් විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් ඉවසීම ප්‍රගුණ කරොත් ඒ වගේම ආශිතාවන් හඳුනා ගැනීම ඉවසීමෙන් කරයුතු කරේ නැත්නම් අපේ අවශ්‍යතාව මොනවද හඳුනා ගන්න බැරි වෙන්නේ සමහර දේවල් ගිඩිලිලා යනවා නේද ඒක නිසා අපි ඉවසීම කියන කාරණේ ඉතාම අගය කළ යුතු කාරණා ඉතාම වටිනා කාරණා ඉතින් අපි උත්සාහය දෙන්න ඕන ඉවසීමෙන් කරයුතු කරන්න ඉවසීම ප්‍රගුණ කරන්න ඕන ඒක පුරුද්දක් බවට පරිවර්තනය කරගන්න ඕන ඊළඟට හැසිරීමට අනුකූල ප්‍රතිචාර ඔබ දන්නවනේ අපි හැසිරෙන ආකාරයට අනුව තමයි අපිට ලැබෙන ප්‍රතිචාර අපි ඇස් දෙකෙන් යහපත් විදිහට බැලුවේ නැත්නම් තවත් කෙනෙක් දිහා එයා අපි දිහාම යහපත් විදිහට බලන්නේ නැහැ නේද අපිට ඇස් දෙකක් දීලා තියෙන්නේ හොඳට බලන්න ලස්සනට බලන්න තව කෙනෙක් ආකර්ෂණය වෙන විදිහට තව කෙනෙක් හිරිහැරයක් වෙන විදිහට බලන්න නෙවෙයි තොල් දෙකක් දීලා තියෙන්නේ ලස්සනට හිනාවෙන්න ලස්සනට වචන පිට කරන්න නේද දත් දීලා තියෙන්නේ ඒකට හිනාවෙන්න ලස්සන නේද හැබැයි අපි මේ දත් සහ දෙතොල් මේ සියල්ල පාවිච්චි කරලා හොඳ වචන පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට හිරිහැර. ඒගොල්ල අපිට හොඳ වචන පාවිච්චි කරන්න. අපි කල්පනා කරන්න ඕනේ එක. අපි හැසිරෙන විදිහට තමයි අනික් අයෙන් අපිට ප්‍රතිචාර ලැබෙන. අපි කැමති නැහැ. නේද? වෙන කෙනෙක් අපිට වැරදි ප්‍රතිචාරයක් දැක්කොත් අපි කැමති නැහැ. ඒ වගේ තමයි අනිත් අය. ඒගොල්ලන්ට අපි වැරදි විදිහට ප්‍රතිචාර දැක්කොත් එහෙම නැත්නම් අපි හැසිරුණොත් අපි කියා කරු ඒගොල්ලොත් අපිට ප්‍රතිචාර දක්වන්නේ වැරදි විදිහට. ඒක තමයි ස්වභාවික හැම කෙනාම එහෙම එනවා අපි හිතනවා නම් අපි වැරදි විදිහට හැසිරෙන්නේ නේද තව කෙනෙකුට හානියක් වෙන විදිහට හරියට කරන්නේ නැහැ කියලා අපි අපේ හැසිරීම ඉතාම පාලනකින් යුතුව යහපත් විදිහට කරනවා නම් අපේ කාර්යය ඒ විදිහට ඉටු කරනවා නම් කායිමත් හිරිහැරයක් අපිට ඇති වෙන්නේ නැහැ ඒක මානසික පීඩාවක් නෑ චිත්ත පීඩාවක් නෑ නේද එතන අපිට රාසයෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් තමන්ගේ ගමන යන්න පුළුවන් තමන්ගේ අරමුණට ළඟා වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉතින් ඒක නිසා මම මේ කතා කරේ ඉතාමත් කෙටියෙන් කතා කරේ නේද අපේ ජීවිත සාර්ථක කරගන්න ඔබට යම් කිසි පහසුවක් වේවි ඔබේ දැනුම් සම්භාරයට මේ එකතු කරන අදහස් වලින් ඔබේ ජීවිතයේ සාර්ථක වුණා ගන්න එහෙම නැත්නම් අරමුණු කරා ළඟා වෙන්න පහසු වෙයි කියන මා විශ්වාස කරනවා ඒ වගේ අනාගතේ බාර ගන්න සූදානම්ෙන් ඉන්න අපේ දූ දරුවනි ඔබට මේ රට බාරගෙන රට ලස්සන කිරීමේ වගකීම රට දියුණු කිරීමේ වගකීම ඔබටයි තියෙන්නේ අනාගත ශ්‍රම බලකායද තමයි අද මේ මම කතා කරේ. ඉතින් මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මේ ලබා දුන්න තොරතුරුත් එක්ක එහෙම නැත්නම් අදහස්